මුදල් සොලකම් කිරීම යනු විපක්ෂය නැඹු අභූත චෝදනා බව මේ දවස්වල නාම රාජපක්ෂ ප්‍රකාශ කරමින් ඉන්න වකවානුවක හිටපු ජනාධිපතිවරයෙක්ගේ පුතෙක්ගේ පවුලේ ඩොලර් කෝටි 100ක මුදලක් ඩුබායි බැංකුවක තැන්පත් කරපු ආකාරය පිළිබඳව හිටපු ජනාධිපතිවරුන් තුන්දෙනෙක්ව දැනුවම් බවට වූ සාක්ෂියක් මේවන විට සමාජ මාධ්‍ය තුල විශාල ලෙස සංසරණය වෙමින් තියෙනවා අපි මේ සූදානම් වන්නේ අන්න ඒ ප්‍රවෘත්තිය දෙසට යන්න මෙම හෙලිදරව්ව කරුණ ලබන්නේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන සාක්ෂි කොට ගනිමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින් පසුගිය 16 වෙනිදා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 45 වෙනි ජාතික සමුළුවට සහභාගී වුණ හිටපු ජනාධිපතිවරුන් තුන්දෙනාගේ සංවාදය අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කරන මෙම හෙලිදරව්ව වළක්වා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ සහ එම අවස්ථාව මෙහි වූ පූරක දැඩි උත්සාහයක් ගනු ලැබුවද ඇය මේ සිද්ධිය අවධාරණයෙන් ප්‍රකාශ කළා ඇය ප්‍රකාශ කරේ හිටපු ජනාධිපතිවරුගේ පුත්‍රයෙක් රුපියල් කෝටි ඩොලර් කෝටි 100ක මුදලක් ඒ කියන්නේ ඩොලර් මිලියන 1000ක මුදලක් ඩුබායි ගිණුමක තැන්පත් කරපු ආකාරය සම්බන්ධව සියලු දේ සොයාගත් බවත් එම බැංකු ප්‍රකාශන ඇය සිය ඇස් දෙකෙන් දුටු බවත්ය එකම දේ මේ වත්කම් අත්පත් කර ගැනීම සඳහා සවිමත් නීති සම්පාදනය වී නැති බවයි රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන එම නීති සම්පාදනයේට අවස්ථාවේ නිරුත්තර වූවා පමණක් නොව රනිල් වික්‍රමසිංහ හිඳගත් පුටුවේ ඇඹරෙමින් දැඩි අපහසුතාවයකට පත්වන ආකාරය පෙන්눔 කළා කියලා තමයි සඳහන් වෙන්නේ. චන්ද්‍රිකා කුමාරතුංග රනිල් වික්‍රමසිංහ දෙසට හැරිලා සිය කතාව ආරම්භ කරනවා. මට ඔබට එක දෙයක් මතක් කරන්න අවශ්‍යයි. අපි 2015 දී සැගුණු මුදල් සොයාගත්තා. එක්තරා නායකයෙකුගේ තරුණ පුත්‍රයෙක්. ඔහු ඩුබායිදී බැංකුවක ඩොලර් මිලියන 1000ක් සංගවා ඇති බව අපට පෙනී ගියා. නැවතත් රනිල් වික්‍රමසිංහ දෙසට හැරිලා. ඔබ ඒ දන්නවා. ඒ මුදල් අපිට ආපසු ගෙන්න බැරි වුණා. එතකොට රනිල් වික්‍රමසිංහ කියන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. අපි එතෙන්ට නොගිහින් ඉඳිමු. චන්ද්‍රිකා කුමාරතුංග මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. නමුත් අපි ඒ සොයාගත්තා. අපේ CID ගියා එතෙන්ට. ඒක හොයාගත්තා. ලියකිවිල් ලැබුණා. මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා බැංකු ප්‍රකාශන. නමුත් අපට ඔවුන්ට එරෙහිව උසාවි චෝදනා කිරීමට හැකි වුණේ නැහැ. මොකද අපිට සැබෑ මුදල් ප්‍රකාශන බැංකු ප්‍රකාශන අවශ්‍ය වුණා. නමුත් එම බැංකුව ඒ බැංකු ප්‍රකාශන සියල්ලම ලබා දීම ප්‍රතික්ෂේප කරා. මෛත්‍රීපාල සිරිසේන දෙසට අත දිගු කරමින් ඇය මෙන්න මේ විදිහට ප්‍රකාශ කරා. ඔබේ රජයෙන් බොහෝ දේ උත්සාහ කළා. නමුත් සැඟවුණු මුදල් වංචාව සොයාගත්තත් ඒ මුදල් ආපසු ගන්න බැරි වුණා. එම මුදල් ආපසු ගෙන ඒම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව අමතක කරන්න එපා. නමුත් මතක තියාගන්න පිලිපීනයේ මාකෝස් පවුලේ සැඟවුණු බිලියන ගණන් බොහෝ දේ ආපසු ලබා ගත්තා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අන්න ඒ විදිහට ප්‍රකාශ කරා. ඉතින් වීඩියෝ එක හොඳ නැ ලයික් කරන්න වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොකද කියන්න තියෙන්නේ ඉතින් ඇත්තටම මේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ප්‍රකාශ කරන විදිහට මේ ජහිටපු ජනාධිපතිතුමාගේ පුතා කවුරුන් වන්නට පුළුවන්ද ඉතින් ඔයගොල්ලෝ ඒ හිතන්නේ කවුරුන් කියලාද ඉතින් එහෙමත් නැත්නම් ඇත්තටම ළඟ එන මැතිවරණය ළඟ තියාගෙන එක පක්ෂයක් පීඩාවටපත් කරන්නට එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ ජයග්‍රහණය තහවුරු කරන්නට දෙන සහයෝගයක්ද මේ අය එකතු වෙලා මේ කරන්නේ. එහෙම නැත්නම් හිටපු ජනාධිපතිවරු තුන්දෙනෙක් මේ සම්බන්ධයෙන් දැනගෙන සිටියේදී ඔවුන් සියසින් ඒ ප්‍රකාශන දැක්කා නම් මේ වෙනතුරුත්ම ඔවුන්ට විධායක බලතල සහිත ජනාධිපතිවරුන් තුන්දෙනෙක් විදිහට ඔවුන්ට ඒ පිළිබඳව නීති සම්පාදනය කරන්නට නොහැකි වුණේ ඇයිද? එම නැත්තම් හුදෙක් මේ දේවල් ඔවුන් හිතළු විදියට ඔවුන් ප්‍රකාශ කරන දේවල්ද ඔවුන්ගේ අභිමතාර්ථය වෙනුවෙන් ඔයස අපි ලෝක දේශපාලනය ගැන කතා කරද්දී පිලිපීනයේ මාකෝස් පවුල ගැන ඔවුන් කතා කරනවා නමුත් ලෝකයේ දෙන දැනට නීති රීති අනුව සහ අනිකුත් විදෙස් රටවලින් විදෙස් බැංකුවලින් ලැබෙන සහයෝගය මත ඇත්තටම කිව්වොත් එහෙම සංගවා තිබෙන ඩොලර් किसीम रटकिन हो लबा गनीमट ओन अवस्थाव सरसाने नह ओय संधान करण मार्कोस पौले वसर हतलिया पमन गत उना लबा गनीमट हकीलातीन्े एम संचित वलिंग सीड विस्सकड़ा अवम प्रमाण्यक्यला ओय गोलो धन्यवाद
ඉතින් එහෙම සඳහන් කරන විදිහට මේ අපේ රටේ මේ විදිහට මුදල් සංගවලා තිබුණොත් ඇත්තටම උනත් අපිට ඒ දේවල් කොච්චරනම් කාලෙකින් නැවත රිකවර් කරගන්න පුළුවන් වෙයිද එහෙම නැත්නම් ලෝක බැංකුවල තියෙන ස්වභාවයත් එක්ක මේ දේවල් ඇත්තටම කරගැනීමට නොහැකි කාරණාද ඉතින් සබුද්ධික ජනතා විදිහට දේශපාලනයේ හදාරපු පුද්ගලයන් විදිහට ඒ හැමදේම පිළිබඳව ඔයගොල්ලන්ටත් ගොඩක් දේවල් කියන්නට ඇති. ඉතින් ඒ හැම දෙයක්ම වීඩියෝ එකට පල්ලෙහා කමෙන්ට් එකක් විදිහට සමාජගත කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ගෞරවයෙන් මතක් කරනවා. මතක් කරනවා සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා. එහෙනම් ගිහිල්ලා එන්න. ස්තුතියි.